වැඩසටහනකට ගිහිල්ලා එන අතරමඟදී මම ඊයේ යනකොටත් මේ ස්ථානේ පොඩක් මෙවතර අල්ලන්න මේ ස්ථානේ වැඩ පටන් අරගෙන තිබුණා. මේ තමන්ගේ ගෙදර තාප්පේ පේන්ට් කරන අයම නෙවෙයි, මේක මේ සමාජය වෙනුවෙන් තමන්ගේ ඉපදුන නගරය වෙනුවෙන් ඉපදුන මාතෘභූමිය වෙනුවෙන් සේවය කිරීමක්. මෙතන ඉන්නවා ව්‍යාපාරිකයෝ, මේ ගැන් මිතුරු සමාජය වෙන්න ඕනේ එකතු වෙලා ඉන්නේ. දෙහියෝ විට මේ කොහෙවත් නැති දෙහියෝ විට ලංකාව පුරා මම හිතන්නේ මේ වෙන විට මේ වගේ ස්වේච්ඡාවෙන් සිදු කරන සේවාවන් රසක් මේ වෙන විට දිහත් වෙනවා. මෙතන නොයෙකුත් තරාතිරම් වල මිනිස්සු ඉන්නවා. අපේ කරවනල්ල හොස්පිටල් එකේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. මේ ඔක්කොමලා එකතු වෙලා මේ පාරට බැහැලා ඉන්නේ වෙන ගැන් එකක් එහෙමනම් මේ ගැන් එක වගේ නෙවෙයි කියලා කියන්න බෑ. ගොඩක් ප්‍රදේශවල මේ වගේ සේවාවන් වෙනවා. තමන්ගේ නගරය අලංකරණය කරන්න එකතු වෙලා අපිට පේනවා මේ වෙන විටත්. ඊයේ දවසේ ඉඳන් අදත් තාම මෙයාලා ඉන්නේ පාරේ. ඒකට ගෞරවයක් කරන්න පොඩ්ඩක් හිතිලා අපි නැවතුණා. දෙහිඔ විට සියලුම තරුණන්ට, මේ එකතුන තරුණන්ට මේ හා සම්බන්ධව මේ පේන්ටින් වලට උදව් කරන අයට, ඒ සියලු දෙනාටම ශ්‍රී ලංකා මාතෘභූමිය වෙනුවෙන් ජාති කුල ආගම් ભેදයක් නැතුව අපේ ජාතිය ලාංකික ජාතිය, අපේ කුලය මනුස්ස කුලය, මේ හැමදෙනාම එක එක ආගම් වලයි ඉන්නේ. මෙතන මෙතන හැම ආගමකමයි ඉන්නවා. මේ හැමෝම එකමුතුයෙන් තමන්ගේ රට, තමන්ගේ නගරය ලස්සන කළ අපේ රටේ තියෙන අභිමානය මුළු ලෝකෙටම කියාපාන්නට යම් කිසි සේවාවක් කරනවා. මං ඉල්ලීමක් කරනවා අපි නිකරුණේ කඩවල් ගානේ රස්තියාදු වෙනවා ඇති පිරිමි ළමයි, අපේ තරුණ පිරිස නොයෙකුත් දේවල් වල රැබැයි වෙනවා. මේවා කරනවට වැඩිය මේ වගේ සෙට් වෙලා තමන්ගේ රටට, තමන්ගේ නගරය ලස්සන කරලා තමන්ගේ රටට තමන් හයියක් වෙමු. මම අපි බරක් නොවී අපි මොනවා හරි සේවාවක් කරමු කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් තව උදව් කරන්නේ මම ඉන්නවනම් මේ දෙහිඔ විට අවට තමන්ගේ නගරය ලස්සන වෙනවා දකින්න ඇවිල්ලා සහයෝගය ලබා දෙන්න කියලා අපි ආරාධනා කරනවා. I'm gonna go.